आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सीटीवी रात्रि प्रवृत्ति प्रकाशयाई आरंभवन्ने मम उदेशवाणीडम गेदर प्रथमेन रात्रि पुवत सिरस्थल තවත් කොවිඩ් මරණ 132ක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11700 ආසන්නේ ඉදිරි සති 2 3 තුල පාසල් ආරම්භ කිරීමට සාකච්ඡා පළමු අධියේදී පෙර පාසල් සහ 6 වෙනි ශ්‍රේණිය දක්වා පාසල් විවෘත කෙරේ ඉන්දියාව කැළඹූ කලුපුස් රෝගයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් අතර කොළඹ කුරුණෑගල රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් රෝගීන් හමු වෙයි ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලින් මිය යන්න පුළුවන් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි लोहान रत्वत्ते राज्यमात्य दुहुरेन इल्लास्वे वेलिकडसा अनुराधपुर बंधनागारवल सिदु सिदुवीमवल वगकीमत राज्यमति बहरगनी इल्ला अस्वीम जनपति पिलिगनी दहसेवन महाबैंकु अधिपतिवरयालेस अयुत्निवाट कब्राल महता वेड बहरगनी कटुवटुन नक्कुनत रटवेनुवेन मे वगकीम संतोषेन बहरगन्नवा अभिनव महाबैंकु अधिपति कियाई නව මහබැංකුව අධිපතිට ආණ්ඩුවෙන්ම දුන්නු උපදෙස. දෙවියොත් හොඳට හැදී දෙවියොත් නමටවන් විපක්ෂයේ නව මහබැංකුව අධිපතිට චෝදනා. වී කිලෝවට රජය පැන වූ මිලට පොළොන්නරුවෙන් ප්‍රසාදය. අනුරාධපුරින් අප්‍රසාදය. අර්බුද මැද වී අලවි මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වේයි. මහා සංගරත්නයේ ඉදිරියට આવොත් ඕනෑම කෙනෙක් දන ගසන්න පුළුවන්. මුරුත්ට්ටුවේ හිමි අවධාරණය කරයි. රාත්‍රී ප්‍රවෘත්ති තුළින් ප්‍රථමයෙන් අවධානය මේ වන විට පවතින කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ අලුත්ම තොරතුරු වෙතයි. කොවිඩ් ව්‍යාප්තියත් සමග ඉන්දියාව කැළඹීමට පත්කල රෝගයක් බවට කලුපුස් රෝගය පත් වුණා. මෙම කලුපුස් රෝගය ශ්‍රී ලංකාවටද තර්ජනයක් විය හැකි බවට බොහෝ විද්‍යාචීන් මත පල කළ අතර එම මත සත්‍යයක් බවට පත් වෙමින් කොවිඩ් වැළඳුණු ඇතැම් ආසාදිතින් අතර මේ වන විට කලුපුස් රෝගයේද දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ අනුව කොළඹ කුරුණෑගල රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් අදාළ රෝගීන් වාර්තා වූ බවද වෛද්‍යවරයා පවසනවා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 132ක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11699 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සැප්තැම්බර් 6 වනදා සිට 14 වනදා දක්වා දින 9 තුළ ප්‍රමාද වී වාර්තා කරන ලද කොවිඩ් රෝගීන් 1400කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 495000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙරට කොවිඩ් රෝගීන් අතර පළමුවරට කලුපුස් රෝගිය පැතිර යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ප්‍රතිශක්තිකරණය අඩු පුත්කලින් අතර එය පැතිර යන බවයි ඔහු ප්‍රකාශ කළේ. කොළඹ ජාතික රෝහලේ රෝගීන් හමු වෙලා තියෙනවා කුරුණෑගලෙන් හමු වෙලා තියෙනවා රත්නපුරෙන් හමු වෙලා තියෙනවා ඒ වගේ රෝහල් ගණනාවකින් හමු වෙලා තියෙනවා මේක හැදෙන්න පුළුවන් හමේ හැදෙන්න පුළුවන් නාසය සහ මොළය ආශ්‍රිතව එන්න පුළුවන් ඇහැ හෝ ඇහැ ආශ්‍රිතව එන්න පුළුවන් හම වෙන්ම ශරීරයේ අභ්‍යන්තරව තියෙන මතු පිටවල් ඕන එකක වෙන්න පුළුවන් තනහල්ලේ එන්න පුළුවන් මූලික විසබීජයේ දිලීරයක් ඒක පරිසරයේ තියෙන්නේ ශරීරයේ ප්‍රතිශක්ති අන්තිමටම හීන වුණු පුද්ගලින්ට පමණයි මේක ඇති වෙන්නේ වසංගතයක් හැටියට ඇතිවෙන්න කොහෙත්ම ඉඩක් නැහැ. ඒකට හේතුව මේක පුද්ගලයෙන්ගෙන් පුද්ගලයට යන්නේ නැහැ. පරිසරයෙන් තමා රෝගයක් බෝ වෙනවා නම් බෝ වෙන්නේ ඔය දිราපත්තන කසල පුස් රැඳෙන්නේ ඒ වගේ තැන්වල ඒ වගේ ස්ථානවලින් තමා මේක වායුගෝලයට ඒ අර විස බීජවල තියෙන බීජාණු එකතු වෙන්නේ වායුගෝලයට. මේක අවාසනාවකට හැදෙන්නේ ප්‍රතිශක්තිය ඉතාම හීන අයට. ඒ තත්වයේ තුල සමහර වෙලාවට මිය යෑමේ ඉඩකඩක් තියෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යලි ආරම්භ කිරීම පිළිබඳව සෞඛ්‍ය මාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වෙනවා. ඒ අනුව පාසල් ආරම්භ කිරීම පිළිබඳව ප්‍රතිමත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිදු කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා. ඒ පාසල් ආරම්භ කිරීමේදී ප්‍රථමයෙන්ම 200ට අඩු දරුවන් සිටින පාසල් 5000ක් තියෙනවා මේ රටේ පාසල් 10000ක 100ට ආසන්න ගානකින්. ඒට ආරම්භයක් ලබා දෙන්නත් ඒ ආරම්භය ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ස්ථාන තීන්දුව කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයටත් සෞඛ්‍ය ක්‍රියාකලාපයන් සම්බන්ධව කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ DG සහ ඒ කණ්ඩායම විසින් සපයා දෙන කරුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාට දැනුම් දෙලා ඒ අනුව ක්‍රියාත්මක කරන්න අද තීන්දුවක් අරගත්තා පෙර පාසලේ සිට 6 දක්වා
පන්ති ආරම්භ කිරීමත් කටයුතු කළ යුතුයි කියන එකත් ඒ දින වෙන් කිරීම සෞඛ්‍ය අංශත් සමග සාකච්ඡා කරලා ඉතිරි සති දෙක තුන ඇතුළත ආරම්භ කිරීමට තීන්දුව කරලා තිබෙනවා. මේ අතර පරිසර විනාශය හේතුවෙන් සබහාදහමෙන් දුන් දඩුවම කොවිඩ් වසංගතයේ බව ආදිවාසී නායක ඌරුවරිගේ වනිලැත්තන් පවසනවා. මේ වාගේ වසංගත මංගච්ඡන්න හේතු වාගේ මන් දෙන්නේ මෙන් දිනුනෝ කියලා කතා දමන එකමත් මේ ඇත්තෝ මේ පරිසරයේ සබහාදහම ගැන හිට්ලාන්න කොදෝවිලා වැඩපොජ්ජ මන්දු කරන එකමත් හින්දා මේ කොරෝනා විතරක් නෙවෙයි මේ ඇත්තන්ට මේ මෙතනට ඉච්චරෙමු එක එක වසංගත මංගච්චුවා ඒ වාගේම එක එක ස්වභාවික විපත් මංගච්චුවා හැබැයි තවමත් මිනික් ගජ්ජු තේරුම් පොජ්ජ මන්දු කරගෙන කොදුයි ඉතින් මේ අවසාන එකම නෙවෙයි මේ තව කාල මැච් එකදී මේ කොරෝනා වලට වැඩි දෙනෙන් තවත් කොරෝනා මංගච්චයි මෙහෙම මංගච්චන්න හේතුව තමයි මේ ඇත්තෝ මන්දු කරන මේ විනාශය මෙවන විට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වී ඇත්තේ ආණ්ඩුව සිදු කළ කෘතිම ක්‍රියාදාමයක් නිසා බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා චෝදනා කරනවා. ජනතාව රවටන ලොක්ඩවුන් හරහා කොවිඩ් පාලනය කරන්න බෑ. ආණ්ඩුවෙන් ඔබේ ජීවිත ආරක්ෂා වේයයි අපේක්ෂාවෙන් ඉන්න එපා. මොකද මේ ආණ්ඩුව කොවිඩ් වලින් ජීවත් වෙන ආණ්ඩුවක් වෙලා තියෙනවා. කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වෙන්නේ ආණ්ඩුව කරන්නා වූ ක්‍රියාදාමයක් නිසා. කෘතිම ක්‍රියාදාමයක් නිසා දැන් අගෝස්තු 22 වෙනිදා අගෝස්තු 20 වෙනිදා ලංකාවේ PCR පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 28000ක් විතර කරා. නමුත් ඊයේ දවසේ PCR පරීක්ෂණ කරන්නේ 9957යි. කොච්චර ප්‍රමාණයක් අඩු කරලාද කියන කාරණේ හරි පැහැදිලි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන්නේ 3445යි. දැන් මේ දෙකේ එකතුව ගත්තම 13402යි. ඉතින් මේක මේ සමාජීය අඩුවීමක් නෙමෙයි කෘතිම අඩු කිරීම. ජනාධිපතිතුමා අපි දැක්ක GMO එකකට බස් රථයක් නිකන් දෙනවා. එතකොට සංගම් වලට නිකන් බස් දුන්න ජනාධිපතිට බැරි වුණා PCR රසායනාගාර සේවාව හදන්න බස් රථ 10ක් දෙන්න. හැබැයි අපි මේක ලිව්ව ජාත්‍යන්තරේ. අද වෙනකොට ටාටා සමාගම සම්පූර්ණයෙන්ම උපකරණ පද්ධතිය සවි කරපු ලෝකයේ පිළිගත් නවීන යන්ත්‍ර තියෙන පැය එකමාරකින් PCR පරීක්ෂණයක් දෙන්න පුළුවන් රසායනාගාර විදියට බස් රථ 5ක් දෙන්න පරිත්‍යාග කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට මේ ජංගම රසායනාගාර 5 ගන්නෙ නැත්තේ ඇයි? ඒකට හේතුව තමයි මේ ජංගම රසායනාගාර ආවොත් ඒකේ තියෙන අලුත් PCR ක්‍රමයක්. ඒ PCR ක්‍රමය අනුව අපිට පුළුවන් පැය එකමාරකින් වාර්තා දෙන්න. ඇයි මේකට ඉඩ දෙන්නේ නැත්තේ? ඉඩ දෙන්නේ නැත්තේ මේ මාෆියාවට ඇතුල් වෙලා ඉන්න අයගේ ප්‍රතික්‍රියක විකිණීම උපකරණ විකිණීමේ ක්‍රියාවලියට ඒකෙන් බාධාවක් වෙනවා. ඒ විකුණලා ගන්න කොමිස් එකට ඒකෙන් බාධාවක් වෙනවා. PCR පරීක්ෂණයක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් යනු කුමක්ද? මේ අතරින් කොවිඩ් ආසාදිතයෙක් හඳුනා ගැනීමට ඇති වඩාත් වැදගත්ම පරීක්ෂණය කුමක්ද? කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ඒ පිළිබඳව සියත අප දැනුවත් කළා. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේදී කරන්නේ අප විසින් නිෂ්පාදනය කරන ලද ඇන්ටිබොඩි එකත් සමග ක්‍රියා කරනවා. එතකොට මේ ඇන්ටිබොඩි එකයි අරගත්තු සාම්පලයේ තියෙන කොවිඩ් ඇන්ටිජන් එකයි ක්‍රියා කරපුවාම අරගන්න ස්ට්‍රිප් එකේ යම්කිසි වර්ණයක් එනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒ පුද්ගලයාගේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් කියලා. නමුත් බැරි වෙලාවකත් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වුණොත් අපිට කියන්නට පුළුවන් මේ පුද්ගලයාට කොවිඩ් රෝගේ නැහැ කියලා. ඒක කොයි වෙලාවකත් අපිට කියන්නට බෑ. ඒකට හේතුව තමයි අප ගන්නා සාම්පලයේ සමහර වෙලාවට අවශ්‍ය වෛරස් ප්‍රමාණය නොතිබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රතිදේහ ජනක නොතිබෙන්නට පුළුවන්. අප ක්‍රියා කරන ඇන්ටිබොඩි එක සමග ක්‍රියා කිරීමට. එතකොට අපට කවදාකවත් කියන්න බෑ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් කියලා මේ පුද්ගලයාට කොවිඩ් රෝගේ නැහැ කියලා. එතකොට ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ රෝග ලක්ෂණ තියෙනවා නම් PCR ටෙස්ට් එක. PCR ටෙස්ට් එකෙන් අපි කියන්නේ පොලිමරේස් චේන් රියක්ෂන් කියන එක. දැන් මේ උපකරණයට හැකියාව තියෙනවා ඉතා කුඩා ප්‍රමාණයක වුණත් වෛරස් එක ඒ මැෂින් එකට දර්ශනය වනතෙක් පිටපත් ලබා ගැනීමට. ඒ දර්ශනය වෙනකොට අපි කියනවා මෙයාට මේක පොසිටිව් කියලා. නමුත් දර්ශනය වන්නට ඒ මැෂින් එක ක්‍රියා කරන වාර ගාන වැඩගත්. ඒ වාර ගාන 30ට වැඩි නම් අපි කියනවා එයාට PCR නෙගටිව් කියලා. PCR පරීක්ෂණය තමයි ඇත්ත වශයෙන්ම ඉතාමත්ම සංවේදී පරීක්ෂණය කොවිඩ් රෝගය සඳහා. දින කිහිපයක් තුල රාජ්‍ය අමාත්‍යරුන් දෙදෙනෙක් සිය දුහර වලින් ඉල්ලා අස්වුණා. ඉන් එක් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වුනේ උසස් තනතුරක් සඳහා. අද රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වුනා. එම ඉල්ලා අස්වීම සිදු වුණේ තමන් සිදු කළ වැරදි ක්‍රියාවක් වටහා ගනිමින්. ඒ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතායි. ඔහු සිය ඉල්ලා අස්වීමේදී වැලිකඩ සහ අනුරාධපුර වන්දනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන් වලට වගකීමද බහරගත්තා. රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පිළිගත්තා.
පසුගිය ආසන්නතම දින දෙකක් තුල වැලිකඩ බන්ධනාගාරය තුල සහ අනුරාධපුර බන්ධනාගාරය තුල සිදු වූ සිදුවීම් පිළිබඳ තොරතුරු මාධ්‍යට වාර්තා වුණා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස පෙන්වීමට සිය මිතුරන් පිරිසක් සමග රාජ්‍ය අමාත්‍යවරයෙකු පැමිණි බවත් එම පිරිස බීමතින් සිටි බවටත් පසුගිය දිනවල මාධ්‍යට තොරතුරු වාර්තා වුණා. මේ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සිදු කළ විමසීම්වලදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කිරීමට ඉදිරිපත් වුණේ නැහැ. මීට ආසන්නම දිනයකදී අනුරාධපුර බන්ධනාගාරයේද අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ මිතුරන් පිරිසක් ඇතුළු වී ත්‍රස්තවාදී සිරකරුවන් පිරිසක් රඳවා ඇති සිරමැදිරියක් අසලට ගොස් අනීතික ක්‍රියාවක් සිදු කළ බවට චෝදනා එල්ල වුණා. මේ සම්බන්ධයෙන්ද මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් පුද්ගලයන් චෝදනා එල්ල කළේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතාටයි. කරුණු එසේ තිබේදී රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබෙනවා. එම ලිපිය තුලින් ඔහු පවසා තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය ධුරය තමන්ට ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයාට ස්තුතිය පළ කරන බවයි. මේ දක්වා අමාත්‍යංශයේ සියලු කාර්යයන් ඉතාමත් සාර්ථකව සිදු කළ බවත් අමාත්‍යංශය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු කාරණා හමුවේ රාජ්‍ය අපහසුතාවයට පත් නොවීමේ අරමුණින් සොකමැත්තෙන්ම අද දින සිට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශිත ගෞරවයෙන් අපේක්ෂා කරන බවටත් ලොහන් රත්නත්තේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ජනාධිපතිවරයාට දන්වා තිබුණා. මේ අතර අද පස්වරු 1:50ට පමණ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වූ බවට පැවසෙන මාධ්‍ය නිවේදනයේ ජනාධිපති මාධ්‍යංශය විසින් මාධ්‍ය වෙත යොමු කරනු ලැබුවා. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම බාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ මහතා සිය ධුරෙන් ඉල්ලා අස්වූ බවයි. ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගත් බවත් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා. මේ අතර සිය නිල Facebook ගිණුම තුල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම සිදුවීමට අදාළව සටහනක් තබා තිබුණා. අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නිින්දිත හා නීති විරෝධී හැසිරීම තමන් තරයේ හෙලා දකින බවත් මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් රටේ පවතින අරාජික තත්ත්වය මනසේ විදහා දක්වන බවත් ඔහු පවසනවා. මාතෘභූමියේ ජීවත් වන සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටින බවත් නීති විරෝධී සහ නිින්දිත ක්‍රියා වර්තමානයේ රටේ මානව හිමිකම් තත්ත්වය සීක්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශන සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙම අමාත්‍යවරයා වහාම දුහුරෙන් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි අද පෙරවරුවේ විපක්ෂ නායකවරයා සිය නිල Facebook ගිණුමේ සටහනක් තබා තිබුණේ. එමෙන්ම සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ මහතාගේ සාපරාදී සහ අනීතික හැසිරීම හෙළා දකින බවයි. මේ ඉතා බරපතල තත්වයක් බවත් මේ පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පවත්වන ලෙසට සමගි ජන බලවේගයේ ඉල්ලා සිටින බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසනවා. එමෙන්ම හිටු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් පළ කළා. දැන් ඊයේ පෙරේදා දවසක බන්ධනාගාර බාර ඇමති රත්නත්තේ ඇමතිවරයා අනුරාධපුරයේ බන්ධනාගාරට යනවා බීමත් තුවක්කු අරගෙන. බන්ධනාගාරේ ගේට්ටුවෙන් ඇතුළු වෙන්න ඕනේ අභියාවිද තියලා. හැබැයි ඇමතිවරයා ගිහිල්ලා සිරකරුවන් දනගස්සලා පිස්තෝල ඔළුවට තියලා තර්ජනය කිරීම පිළිබඳ වාර්තා වෙනවා. අන්න ජිනීවා වල මානව හිමිකම් කවුන්සලයේ සාකච්ඡාවක් යනවා. රට පිළිබඳ බරපතල චෝදනාවක් දැන් එල්ල කරමින් තියෙනවා. දැන් ඒ චෝදනාව වලට උත්තර දෙන එක වෙනුවට අපි තවදුරටත් සාක්ෂි සපයමින් ඉන්නවා රට ඇතුලේ. ඔව් අපි එහෙම තමයි කියලා කියන්නේ. හැබැයි කතා කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජාතික ආරක්ෂාව ගැන. හැමෝටම එක නීතියක් කිව්වා. රටේ තියෙන ඕන එක නීතියයි කිව්වා. අපි අහනවා කෝ නීති? කෝ ඔබතුමාගේ බන්ධනාගාර බාර රාජ්‍ය අමාත්‍ය රට අදාළ නීතිය? මේ අතර සිරකරු අයිතිවාසිකම් සොරකී මේ කමිටුවද අද මේ පිළිබඳව අදහස් පළ කළා. මේ රාජ්‍ය අමාත්‍යගේ මේ කටයුත්තේ මේ වෙනකොට අධිකරණ අපහසයක් වෙලා තියෙනවා. වගකීම් රජයක් විදිහට අපි කියා සිටින්නේ මේ වෙලාවේ මේ නීති විරෝධී අමානුෂික මේ බලාත්කාරී කටයුතු සම්බන්ධයෙන් රජය වහාම කියවර ගන්න ඕනේ. රැඳවියෝ හොඳටම පුනරුත්ථාපනය වෙලා ඉන්නේ. මේ වගේ මරිමෝ ලැබතිවරුන්ව පුනරුත්ථාපනය කරලා නියමාකාරයට සමාජගත කරේ නැත්නම් රැඳවියන්ට පමණක් නෙමෙයි සිවිල් ජනතාවටත් විශාල ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාට් කබ්‍රාල් මහතා අද සිය දුහුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. විදේශ ණය ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමට සිය දුහුර කාලය තුලදී කටයුතු කරන බවයි අභිනව මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මහ බැංකුව අධිපතිවරයා වශයෙන් අජිත් නිවාට් කබ්‍රාල් මහතා අද සිය රාජකාරී ආරම්භ කළා.
අද පෙරවරුවේ අජිත් නිවාඩ් කම්බ්‍රාල් මහතා සිය නව දුරේට අදාළ පත්වීම් ලිපිය බාරගත්තා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී නව පදවියේ වැඩබහර ගැනීමෙන් අනතුරුව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කම්බ්‍රාල් මහතා මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. බලාපොරොත්තු වැඩි නිසා සෑහෙන කටුවටුන්නක් හෙටට මම දකින්නේ. ඒ වුණත් රට වෙනුවෙන් අපිට සමහරක් වෙලාවට ඒ වගේ තීරණ ගන්න වෙනවා. ඒක මම සන්තෝෂයෙන් බාරගන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි අපි ඒ කාලෙත් ලබා ගත්තේ. ඒ නිසා ඒ ගැන එච්චරක්ම අපි කලබල විය යුතු නැහැ. මම 12 වෙනි ආයතනයේ හැටියට මහා බැංකුවෙන් අයින් වෙලා යනකොට ඒ කාලේ අපේ දළදේශ නිෂ්පාදිතය බිලියන 24 සිට බිලියන 79 දක්වා වැඩි වෙලා තිබුණා. යටිතල පහසුකම් ඉහළ නැගලා තිබුණා. අපිට විදේශ ණය අඩු කර ගන්නට අවශ්‍යයි. අපේ ප්‍රමුඛත්වයක් අපි දෙන්නට බලාපොරොත්තු වෙනවා. විදේශ ණය ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමට බුදුන් වහන්සේ දේශනා කරපු ඒ අංගුත්තර නිකායේ කියනවා ඕනම කටයුත්තක් කරද්දී යම් සිද්ධාන්තවලට අනුව ඒ කටයුත්ත කරන්නේ කියලා. ලැබෙන ඒ අවස්ථාව ආශිර්වාදයක් හැටියට සලකලා අපි එකතු වෙලා ඒ වැඩ කටයුතු වලට අපි අපේ දායකත්වය ලබා දීලා අපි නැවත වරක් රට ස්ථායී භාවයට පත් කරගන්නටත් අපි කටයුතු කරනවා නම් අපි සියලු දෙනාටම ඒකෙන් ආශිර්වාදයක් ලැබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත්වීම පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. කබ්‍රාල් මහත්මයා පාර්ලිමේන්තුවේදී අස්වෙනකම්ම කතා කළේ මොකද්ද? අපි IMF එකට යන්නේ නැහැ. අන්තිමට අලුත් මුදල් ලැබෙතුමා පත් වෙලා කොළේ එළිය පළ කරනවා. ජාත්‍යන්තර මුල්‍ය අර මුදලට යන්නේ. පටු න්‍යාය පත්‍ර අපේ රට ප්‍රපාතයට ගෙනිලා තින්නේ. මේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ රටේ අපට ඔළුව ඔස්සන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. නිලමැස්සෝ වගේ මේ තුවාල වලින් තමයි ජීවත් වෙන්න හදන්නේ. දේශපාලන වශයෙන් මේ කණ්ඩායම මේ තනතුරට කබ්‍රාල් මහත්මයා පත් කරාට පස්සේ විවේචනය කරන්නේ මේ රටට ආදරය කරන්නේ නැති අවස්ථාවාදී දේශපාලඥයෝ කීප දෙනෙක් පමණයි. කබ්‍රාල් මහත්මයාට මතක් කරන්න තියෙනවා ප්‍රධාන කාරණාවත් හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳි. අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා විදියට ඉන්නකොට ඇමරිකානු සමාගමකට සල්ලි දුන්නා ඩොලර් මිලියන 8.5. මොකටද දුන්නේ? ලංකාවේ ප්‍රතිරූපය නම් වань. ගෙව්වේ කාටද? ඇමරිකන් පුරවැසියෙකුට. දැන් මුදල් ගත්ත මිනිහා හිරේ. මුදල් දීපු මිනිහා නැවත මහ බැංකුවේ අධිපති. ඕක තමයි ලංකාව. විශේෂයෙන්ම එතුමා යුද්ධේ කාලේදී අපේ රටේ සංචිත අඩුම වෙලා තියෙන අවස්ථාවක මහ බැංකුවේ අධිපතිවරයා හැටියට ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරා. එදා දැන් කබ්‍රාල් මහත්මයාට චෝදනා කරනවා. නමුත් පහුගිය අවුරුදු 5ක් ආණ්ඩුව කරා කබ්‍රාල් මහත්මයාගේ කිසිම දෙයක් හොයා ගන්න බැරි වුණා. ඔහු 2010-15 කාලයේදී හෙජින් ගණදෙනුව අරහා මහජන මුදල් කෝටි 1.2ක් රජයට අහිමි කළා. වික බැඳුම් කර ගැනීම තුළ විශාල මුදලක් රාජ්‍ය මුදල් මේ රට රහිමි කළා. රත්තරන් මෙට්‍රික් ටන් 40 ලෝක වෙළඳපොලේ රත්තරන් ඉතා මිල අඩු වෙලා තියෙද්දි ජපානයේ විකිණීම තුලින් විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමි කළා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම තුලින් සේවක අර්ථසාධක අරමුදලට විශාල හානියක් කරලා විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමි කළා. මහ බැංකුව ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට 2013-14-15 යන වර්ෂවලදී බිලියන 71.6ක් කෝටි 7108ක් පාඩු කරන ලබන තත්ත්වයට පත් කළා. රාජ්‍ය අමාත්‍ය කෙනෙක් දාගත්ත මහ බැංකු ප්‍රධානියා හැටියට දැන් ඔය මොළ 7ක් නෙවෙයි මොළ 700ක් ගෙනාවත් මේ ආණ්ඩුවට ආර්ථිකය හදන්න බෑ කියනක හරි පැහැදිලි. ඒගොල්ලෝ දන්න එකම දේ තමයි ණය ගන්න දන්නවා, ණයට හිලව් වෙන රටේ දේපළ විකුණන්න දන්නවා, සල්ලි අච්චු ගන්න දන්නවා, අනිත් පැත්තෙන් කළු සල්ලි ලංකාවට ගේන්න පණක් ගේන දන්නවා. ඉතින් ඔය හතරෙන් තමයි ආර්ථික ගොඩ යන්න හදන්නේ. මේ රජය බලයට ආවේ සිස්ටම් චේන්ජ් එකක් කරනවා කියලා. හැබැයි අද අපිට පේන්නේ මොකද්ද? මේ බලයට ආව රජය සිස්ටම් චේන්ජ් එකක් නෙමෙයි කරලා තියෙන්නේ. සිස්ටම් එකට ඕන විදිහට රජය චේන්ජ් වෙලා තියෙනවා. බැඳුම් කර මංකොල්ල වලට සම්බන්ධ ආයතන තමයි අද තනතුරු ලැබෙන්නේ. හිටපු මහ බැංකුව අධිපතිවරයා ලක්ෂ්මන් මැතිතුමා ඇඬූ කඳුලින් තමයි තමන්ගේ තනතුර දාලා ගියේ. විබිල සහ විබිලදී ගැනීම පිළිබඳව මේ වන විට රට තුල පවතින්නේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්. මේ අතරතුර තවත් ගැටලුවක් නිර්මාණය වෙමින් වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ.ඩී. මානපෙරුව මහතා අද සිය දුහුරෙන් ඉල්ලා අස්වනා. අපකල විමසීමකදී මේ මහතා පැවසුවේ පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වූ බවයි. මේ අතර වී සඳහා රජයේ නියම කළ මිලට ඇතැම් ගොවීන් සිය ප්‍රසාදය පළ කරද්දී ඇතැම් ප්‍රදේශවල ගොවීන් සිය දැඩි විරෝධය ඒ පිළිබඳව පළ කළා.
පවතින කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග සිය අස්වනු නෙලා ගැනීමට නොහැකිව දිවයින පුරා සිටින ගොවීන් දැඩි පීඩාවට පත් වුණා. රට තුල පැවති පොහොර හිඟයත් සමග ගොවි ජනතාව කබලෙන් ලිපට වැටුණු තත්වයකට පත් වුණේ සිය වීවගාව නිසියාකාරව කරගෙන යාමට නොහැකි වීම නිසායි. එවන් පසුබිමක රජය සහල් සඳහා පාලන මිලක් පැනවීමට පසුගිය දා තීරණය කළා. රජය නාඩු වී කිලෝවක් රුපියල් 55ක මුදලකට ගොවීන්ගේ මිලදී ගැනීමට ඊයේ සිට තීරණය කළා. මීට පෙර නාඩු වී කිලෝවක් වී අලවි මණ්ඩලය විසින් මිලදී ගත්තේ රුපියල් 50කටයි. නාඩු වී කිලෝවක් රුපියල් 55ක මුදලකට මිලදී ගැනීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ස්තුතිය පුද කර සිටියා. ඉතින් ඇත්තටම දැන් 55ක් කියන්නේ ගොවියට හොඳ හිතකර ඒ කියන්නේ සහනාධාර පොහොර ලබා දීලා තමයි මේ ගණනට වී මිලදී ගන්න. ඉතින් එතකොට අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මිලකට ඇත්තටම වී මිල මේ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩසටහන යටතේ අරගන්නවා. ගොවියන්ගේ පැත්තේ ඉඳලා ගත්ත මේ තීරණයට ගොවි ජනතාව වශයෙන් අපි සතුට වෙනවා. ගොවිය වශයෙන් අපිට මේ වී කිලෝ එක රුපියල් 50ක මදිකම තිබුණේ මොකද අපිට යන වියදමත් එක්ක බලපුවම අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඊයේ රාත්‍රියේ අපිට අනුරාධපුර ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන්නේ අද රුපියල් 55 56ට අරගත්තත් මේ වෙනකොට වෙළඳපොලේ හාල් මිල බලනකොට අතරමැදියා මේ ව්‍යාපාරයත් එක්ක හාල් රුපියල් 115යි 120යි හැබැයි අපිට මේ මිලට දෙනවා නම් ඇත්තටම රුපියල් 80ක්වත් 75ක් 80ක්වත් ගොවියට දෙනවා නම් මේ මුදල වීවලට මෝල් හිමියන්ට එච්චර විශාල පාඩුවක් වෙන්නේ නැහැ. රෝල් හිමියන්ට ලාභයක්. හරියට වී වලට මිලක් නැහැ. රුපියල් 50 55 තමයි යන්නේ. එතකොට ඉතින් අපිට එහෙම මිලකට වී දීලා අපේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. මේ වෙනකොට පොහොරක් නැහැ. එතකොට අපිට කුඹුරු ගොවිතැන් කරන ඒවා අතාරින්න තමයි වෙන්නේ. ගොවියෙක් කැටියට මං කාන්තාවක් විදියට ඉල්ලන්නේ රජයෙන් 90ක 95ක වගේ මිලක්වත් අපිට වී කිලෝ එකකට ලබා දෙන්න කියලා. මේ සියලු අර්බුද මැද්දේ වී අලවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ.ටී. මාන්නපිරි මහතා අද පෙරවරුවේ සිය දුරෙන් ඉල්ලා අසුණා. තමා පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අසු බවත් හේතු තිබුණද ඒවා ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු සියත අපකල විමසීමකදී ප්‍රකාශ කර සිටියා. මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අයින් වීම පිළිබඳ ප්‍රශ්නවලදී ඇත්තට මේ මිනිසුන්ගේ ආත්ම ගෞරවය රැක ගන්න අයින් වෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඒ මිනිසුන් මේ පාප කර්මයට අත තිබෙන්නේ නැහැ කියලා හිත හදා ගන්න. මොකද අපි දන්නවා සිවිල් සමාජය ඇතුළට ගියාට පස්සේ කරන විවේචන. ඇතැම් ස්වාමීන් වහන්සේලාට කරන විවේචනත් අපි දන්නවා. ඒ නිසා හැම දෙනෙක්ම ඉන්නේ කිසියම් වේදනාකාරී තත්ත්වයක. නමුත් හොඳ ඍජු ගුණ සම්පatti තියෙන උගතුම් බුද්ධිමතුන් මෙවැනි අවස්ථාවල එවැනි තීරණ ගැනීම ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඉවත් වෙලා පසකට වෙන්න හොඳ නැහැ. අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. දැන් අන්න අද වෙනකොට එනවා නිවුස් එකක්. මොකද්ද? වියලි මණ්ඩලයේ සභාපති ජටාල් මන්නපිරුම මහත්තයා මේ වෙනකොට ඉල්ලාස්සෙනවා. ඔය ඉල්ලාස්සෙන්නේ ඇයි? ඔලොමොට්ටල තීන්දුව ගන්නවා මේ තීරණ අවිද්‍යාත්මකයි. මේව අපට ක්‍රියාත්මක කරන්න බෑ කියන පදනම තුන ඔය ඉල්ලාස්සුනයි කියලා තමයි අපට තොරතුරු ලැබෙන්නේ. ආණ්ඩුව යුද්ධ ප්‍රකාශ කිරුවා හාල්ලෝට අදාළව තුවක්කු තියෙනවා බුලට් නැහැ. බුලට් නැතුව තුවක් වතේ තියාගෙන නිකන් බය කරන්න පුළුවන්. හැබැයි බය කිලීමට ලක් වෙන කෙනා දන්නවා නම් මෙයාගේ තුවක්කේ බුලට් නැ වෙඩි තියන්න බෑ කියලා එයා බය වෙනවද? බය වෙන්නේ නැහැ පෙරලා පහක දෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සුරකීමේ සංවිධානය නියෝජනය කරන මහා සංඝරත්නය අද නාරහෙම්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සංදේශයක් බහර දුන්නා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඉදිවෙමින් පැවති ඇවිදින මන්තිරුව පිළිබඳව පසුගිය දිනවල රටේම කතාබහට ලක් වුණා. එම යෝජිත මන්තිරුව වැවේ පුරාවිද්‍යාත්මක වටිනාකමට මෙන්ම පරිසරයටද බලපෑම් එල්ල කරන බවටයි මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශවයන් චෝදනා කළේ. කෙසේ වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ සංචාරක ආකර්ෂණය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බවයි. ප්‍රදේශයේ මහා සංඝරත්නය මීට එරෙහිව මහා මගට පිවිසි අයුරු පසුගියදා අප ඔබට වාර්තා කළා.
එලෙස එල්ල වූ විරෝධය මැද්දේ මෙම ව්‍යාපෘතිය తాවකාලිකව නතර කිරීමටයි තීරණය කෙරුණේ. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ විශේෂඥ මතය සැලකිල්ලටගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය යුතු බවයි. මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත විධි කිරීමට නියමිත මෙම මන්තිරුවට විරෝධය පළ කරමින් උතුරු මැද පළාත් අධිකරණ සංකනායක කතුරුවෙල විහාරාධිපති පූජ්‍ය ධම්මපාල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය නරහින් පිට අභයාරාම විහාරස්ථානයේ පැමිණ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සන්දේශයක් බාර දුන්නා. මහා සංඝරත්නයේ හැම තැනකම එකතු වෙලා එක් රැස්ව එක දජයක් කරතේ සං අපිට එකම දජය තමයි අරිහත් දජය. මේ අරිහත් දජයට අපි සංවිධානය වෙලා අපි කටයුතු කරනවා නම් මේ රට දේශපාලඥයින්ට ඕන ඕනෑ විදිහට කරන්න බෑ කියන එකයි අපේ විශ්වාසය. දේශපාලඥනේ මේ රට බාර දෙන අවුරුදු 5කටයි. මුත් මේ රටේ ජනතාව හැමදාම ඉන්නවා. එදා මිහිඳුහාමුදුරුවෝ දේශනා කළේ මහරජා ඔබ රටේ අයිතිකාරය නෙමෙයි රටේ බාරකාරයා කියලායි. प्रयोजन आरंभक स्थान पराक्रम प्रतिमा पास किलोमीटर दूर प्रमाण अंग संपूर्ण मंत्रीर पद्धति शरीर व्यायाम पद्धति सट्टल राशिया इधि कर लाती एवं फल प्रयोजन गण्य नतु मे कार्य सिद्ध करीम पिलिबंधुतम अभी बलवत् अप्रसादे खनिज तेल संवर्धन पणत लबन मासेदी पार्लिमेंतुएदी सम्मत कर गनीमट बलापुरत्वन भव अवात्य उदय प्रभात गम्मंपिल महता पवसनवा याद कोलमदी पेवति माध्य हमुकदी लबन मासे खनिज तेल संवर्धन पणत पार्लिमेंतुए सम्मत कर गनीमट अपि बलापुरत्वन मे पणत सम्मत कर गनीमेन पशु खनिज तेल संवर्धन अधिकारी पीठोला एकल वहाम श्रीलंकावे तेल गवेशनेट सा उकहा गनीम सदहा विदेशी आयोजकेंट आराधना किरीमट अपि बलापुरत्वेन दीर्घ काले पुरावट लंकावे खनिज तेल तिबिया की भूमि प्रदेश सकस्कल तिबुने बिम कैबेली विस्सक वशेन मे बिम कैबेल विशाल उनाम तनि समागम कटे कैबेल गवेशने करंड दीर्घ काले गतवेनो वगे विशाल मुदला क्वय करंड सिद्धवेनो एनिसाम आयोजकयन गवेशने करंड एंड पेलंबीम अडुवेनो नत्तम मेलिकमक दक्कनो मीटे विसुंदुमक विदियट देवंत कैबेली विस्सकट कडला तिबुनु बिम प्रमाणे अपि कुडा कैबेली 873 कट कडला නවත ගවේෂණ සිටියම් අපි සකස් කරලා තියෙනවා ඒ නිසා ලංකාවට එන කංජ තෙල් ආයෝජකයන්ට තමන් මේ 873 න් කුමන කොටස තෝරාගෙන ගවේෂණය කරන්න කියන තීන්දුව ගැනීමට නම් මේ බිම් කැබලි සම්බන්ධ භූවිද්‍යාත්මක දත්ත ඔවුන්ට අවශ්‍ය වෙනවා සිය ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී පවත්වන විභාග කටයුතු සහ උත්තර පත්‍ර ඇගීම් කටයුතුද වර්ජිනේ කිරීමට සිදුවන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. කැබිනට් මණ්ඩලය මේ අනුකාරක සභාව ඉදිරිපත් කරන ලද වැටුප්ප අනුමත කරලා ඒක ආයවැයෙන් ගෙවන බව එයි ගෙවන බව ඒ වගේම මේ සුබෝධිනී වාර්තාවේ කොටසක් හැටියට එහි ගෙවන බව සඳහන් කරලා අදාළ චක්‍ර ලේඛන නිකුත් කරන්නට එයි කියන බලපෑම මේ දිගින් දිගටම සිද්ධ කරනවා මෙතනින් පවණක් නෙවෙයි යම් විදියකට විභාග අයදුම් කරලා විභාග පැවැත්වුවොත් ඒවා පවත්වන්න පුළුවන්කම තියෙන මේ රටේ එකම කණ්ඩායම ගුරු සහ විදුහල්පති විතරයි ඒ වගේම උත්තර පත්‍ර ඇගීම් කරන්නට පුළුවන්කම තියෙන ඒ විෂය උගන්වන ගුරුවරුන්ට විතරයි ඒක කාටවත් මේ වැඩේ කරන්න බෑ අනාගතේ ඒකත් අපි ඒ තත්ත්වයට ඒවා වර්ජනය කරන තත්ත්වයටත්පත් නොකර මේ ප්‍රශ්නේ විසඳන්නට ඒ කියන බලපෑම මම මේ අවස්ථාවේදී කරනවා අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත් කළපු මේ මේ ගැටුප් යෝජනාව ක්‍රියාත්මක කරන්න මිලියන 33ක් ඕනේ ආණ්ඩුව ගැන මිලියන 33 අපිට නැහැ කියන කාරණාව. ඒක නිසා මිලියන 33ට වඩා වෙනත් දේවල්ට වියදම් කරන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ ඇයි? ඒක නිසා අපි පැහැදිලිවම කියනවා අපි මේ ආණ්ඩුව කියන එකක්වත් පිළිගන්න සූදානම් නැහැ. අපි ලෑස්ති අපේ අරගලය පෙරට ගෙනියන්න අපි අනිවාර්යයෙන් පෙරට ගේනවා. අපි අද දිනේ ආයුධපත් අපි ඉදිරිපත් කරලා නැහැ. ඉදිරිපත් කර නොකරයි කියලා ගන්න ඕනෑම ක්‍රියාමාර්ග අපි ලෑස්ති. අපි දන්නවා දැන් මේ වෙනකොට සියලු ගුරු විද්‍යාල්පතිවරු සංවිධානය වෙලා ඉන්නේ මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න කියලා අපි කියන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංවත්සරයේ නිමිත්තෙන් මේවන විට දිවයින පුරා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වවුනියාව ප්‍රදේශයේ ඉදිකරන නිවාස නිවැසියන්ට බාර දීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ළමා හේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බණ්ඩාරවිල කොවිඩ් රෝහලේ සේවය කරන විද්‍යුත් තන්තුක නිලධාරීවරේ රෝහලේ තට්ටු හතරක ගොඩනැගිල්ලකින් පහළට වැටි තුවාල ලබා තිබෙනවා. රෝහල කොවිඩ් රෝහලක් ලෙස සැකසීමේදී తాවකාලිකව වසා දැමූ කවුලුවකිනුයි මෙලෙස වැටි ඇත්තේ. කොළඹ හා කොළඹවට තදාසන්න ප්‍රදේශවල විශාල වාහන තදබදයක් ඇති වී තිබෙන බවත් මේ තුලින් සිදුවන වායු දූෂණය සහ ශබ්ද දූෂණයේ ඉහළ අගයකට පත්ව ඇති බවත් හෙළි වී තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ප්‍රගතිය සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මැලිබන් සමූහයේ මැලිබන් නැග්‍රිය ආයතනයට අනුබද්ධව පවත්වාගෙන යන අඹ වගාවක් යටතේ කාබනික පොහොර නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. රජයේ තිරසාර කෘෂිකර්මාන්තයේ උදෙසා සෞඛ්‍ය සම්පන්න පොහොර භාවිතය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මාස 3කදී මෙට්‍රික් ටොන් 300ක නිෂ්පාදන ධාරිතාවක් අත්පත් කරගනිමින් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකට සිය පාරිභෝගිකයන් යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.